සෙෂන් එක ගිය සතිය අපි කතා කරලා ඉවර කරා ඔයාලගේ වර්ක් බුක් එකේ පළවෙනි පාඩමේ එක්සර්සයිසස් ටික නේද මට මතක විදියට තව දෙකක්ද කොහෙද අපිට කරන්න ඉතුරුණා නේද ඉතුරුණා නේද කතා කරන්න දැන් ටික දෙනයි ඉන්නේ ඔව් ඉතුරුණා අපි ඒක බලමු මේක කරන්න තිබ්බේ අපිට පරිගණකයක් සඳහා ඉල්ලා ඇති පිරිවිතර අණුව සපෑටි පරිගණක වල පිරිවිතර සසඳා මිලදී ගැනීමට සුදුසුම පරිගණකයේ සොයා බලන්න හරි කම්පියුටර්ස් දෙකක ස්පෙસિෆිකේෂන් දීලා තියෙනවා අපිට ඒ පරිගණකයේ සහ බී පරිගණකයේ කියලා මෙහෙම දෙකක දීලා තියෙනවා මේ දෙකෙන් අපිට කියන්නේ මිලදී ගැනීමට සුදුසුම පරිගණකයේ සොයා බලන්න මේක පාවිච්චි කරන්න යන්නේ මොකටද කියලා මෙතන දීලා නැහැ නේද පාවිච්චි කරන දේ අනුව එයාගේ තියෙන ස්පෙસિෆිකේෂන් වෙනස් වෙනවානේ ඒකට දැන් මෙතන දීලා නැහැ මොනවාට පාවිච්චි කරන එකක්ද කියලා එතකොට අපි මේ දෙකෙන් හොඳ මේක පර්ෆෝමන්ස් වැඩිම ස්පෙસિෆිකේෂන් වැඩිම කැපැසිටි වැඩිම මෙමරි වැඩි මේක අපි ගමු නේද ඒතකොට ඒකිනේ වැඩි වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අපි බලමු මොනවාද ඒවා වැඩි කියන් තියෙන මැෂින් එක කියලා संपूर्ण करनाद करना क्वाड को 1.6 GHz එහෙනම් අපිට ඒකෙන් B පරිගණකයේ හොඳයි. අපි ඔක්කොගෙම බලලා අන්තිමට තෝරන්න ඕනේ A ද මිලදී ගන්නෙ B ද මිලදී ගන්නෙ කියලා. ප්‍රධාන මතක ධාරිතාව RAM එක. ඉල්ලලා තියෙනවා 4GB. A පරිගණකයේ තියෙන 2GB ලු B පරිගණකයේ තියෙන 4GB ලු. එහෙනම් අපිට A පරිගණකේ හරියන්නේ 4GB එකක් ඉල්ලලා තියෙනවනේ. ඒ නිසා අපිට මෙතනින් අපිට ගන්න වෙන්නේ B පරිගණකය. දෘඩතටියේ ධාරිතාවය hard disk එක hard disk එකේ terabyte දෙකක් කියලා තියෙනවා A පරිගණකයේ තියෙන terabyte එකයි B පරිගණකයේ terabyte දෙකක hard disk එකක් තියෙනවා එතකොට අපිට එතනත් අපිට සෙට් වෙන්නේ අපිට ගැලපෙන්නේ B පරිගණකයේ තමයි ඊට පස්සේ සංදර්ශකයේ ප්‍රමාණය මොනිටර් එක අඟල් 19 මොනිටර් එකක් ඉල්ලලා තියෙන්නේ ડિස්ප්ලේ එකක් A පරිගණකේ 21ක්ම තියෙනවා B පරිගණකේ 19ක් තියෙනවා දැන් මේක A පරිගණකේ වැඩියෙනුත් තියෙනවා මොනිටර් එක නේද මොනිටර් සයිස් එක වැඩියෙනුත් තියෙනවා අඟල් 21ක් තියෙනවානේ අපේ ඉල්ලන්නේ අඟල් 19 දැන් අපිට අනිත් ඒවල් එක්ක බලද්දි මොනිටර් එකේ සයිස් එක කියන එක ලොකුවට මෙතන බලපාන දෙයක් නෙමෙයි මොකද අනිත් හැමදේම වැඩියනේ B පරිගණකේ ප්‍රොසෙසර් එක RAM එක hard disk එක ඒ හැම එකක් එක්කම මේ මොනිටර් එකේ අඩු වැඩි එච්චර අපි ප්‍රබලව ගණන් ගන්න අවශ්‍ය නැහැ. අනිත් එක මොකද අපෙන් අඟල් 19 ඉල්ලන්නේ. B පරිගණකේ අඟල් 19ක් තියෙනවානේ. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට එතනත් B පරිගණකේ ගැටලුවක් නැතුව ගන්න පුළුවන්. A පරිගණකේ මොනිටර් එකේ ප්‍රමාණය වැඩි වුණත් ඊට පස්සේ පස්වෙනි පොයින්ට් එක දෘශ්‍ය චිත්‍රක අනුහුරු කරුව VGA එක VGA එක අපෙන් ඉල්ලන්නේ සෙපරේට් VGA එකක් වෙනම ෆික්ස් කරන්න පුළුවන් වෙනම ඉන්ස්ටෝල් කරන්න පුළුවන් VGA එක තමයි ඉල්ලන්නේ A පරිගණකයේ තියෙන්නේ ඔන් බෝඩ් එක ඒ කියන්නේ කම්පියුටර් එකක් එක්කම එන පොඩි VGA එකක් තියෙන්නේ ඒකට වෙන බේසික් VGA එක B පරිගණකයේ ඔන්න සෙපරේට් VGA එකක් තියෙනවලු වෙනමම
ඉන්ස්ටෝල් කරන වීච් එකක් තියෙනවලු. ආ එහෙනම් ඒක අපිට සූටබල් නේද? ඒක ගැලපෙනවා අපිට. ඉල්ලන්නේ සෙපරේට් එකක්නේ. හරි. ශබ්දපත. ශබ්දපත ඉල්ලන්නේ when වූ එකක්. සෙපරේට් එකක්. හැබැයි සෙපරේට් එකක් තියෙන්නේ ඒ පරිගණකයේ විතරයි. B පරිගණකයේ තියෙන්නේ on board ශබ්දපත sound card එක. දැන් මේකට මොකද කරන්නේ? මේකත් අපිට අර විදිහට හිතන්න වෙනවා. මොකද on board sound card එකක් තිබුණාට අපිට පස්සේ ඕනනම් මේකට install කරගන්න පුළුවන් separate sound card එකක්. ඒනි ඒක වෙනුවෙන් කියලා අපිට මෙන්න මේ අනිත් පිරිවිතර විශාල වැඩියෙන් තියෙනවනේ. ඒ දේවල් දෙවිනි කරන්න බෑ මේ on board sound card එකට separate on board කියන වෙනසට. මෙතනින් වැඩි මෙයා ඉල්ලන සුදුසුකම තියෙන්නේ මෙයාගේ. හැබැයි තවමත් අපිට B පරිගණකයෙන් මිලදී ගන්න සුදුසුයි අනිත් පිරිවිතරත් එක්ක බලද්දි. මම හිතනවා පැහැදිලිද කියලා. හය. මෙතනින් ගැලපෙන්නේ නම් ඒක. හැබැයි අනිත් දේවල් ඔක්කොම B එකේ තියෙන නිසා අපි B එකට යමු තාම. B එකේ යමු. ඊට පස්සේ මෙහෙ යමු පද්ධතිය. මෙහිම් පද්ධතිය ඉල්ලන්නේ Windows 8. Windows 8 version එක තමයි මෙහිම් පද්ධතිය කොන කියන්නේ. ඒ පරිගණකයේ DOS කියන මෙහිම් පද්ධතිය තියෙනවා. ඒ කියන්නේ disk operating system. ඉස්සරම මුල්ම දවස්වල අපි ගත්ත මේකේ graphics ඇත්තෙත් නැහැ. මේකේ command line තියෙන්නේ. කියන්නේ අකුරු type කරලා code ලියලා තමයි වැඩ කරන්න තියෙන්නේ. අපි දැන් ඒ වගේ වැඩ කරන්නේත් නැහැ. සාමාන්‍ය පුද්ගල පරිගණක වල වැඩ කරන්නේ නැහැ මේ OS එකේ. ගොඩක් පරණයි. Windows 10 කියලා කියන්නේ 8 වලට පස්සේ ආපු එක. ඒ කියන්නේ ඉල්ලලා තියනටත් වැඩිය හොඳ අලුත් OS එකක් තියෙනවා. Operating system එකක්. ඒ නිසා අපිට එතනින් B පරිගණකේ ගන්න පුළුවන්. මේ මෙතනදී නම් B ගැලපෙන්නේ. 8 බලද්දි අපිට වගකීම 3 years warranty එකක් ඉල්ලනවා. අඩුමතරමේ 3 years warranty එකක්වත් තියෙන්න ඕනලු. A පරිගණකයට තියෙන 2 years අවුරුදු දෙකයි B පරිගණකයට තියෙනවා 3 years. එහෙනම් එතනින්ුත් අපේ ඉල්ලන විදිහට ගැලපෙන්නේ B පරිගණකේ තමයි. හරි. එහෙනම් මේ දීලා තියෙන පිරිවිතරත් එක්ක අපිට මිලදී ගන්න සුදුසු වෙන්නේ මෙතනින් මොන පරිගණකේද? B පරිගණකේ නේද? ඔව්. සුදුසු පරිගණකයේ සොයා බලන්න. හරි. එතකොට තුන්වෙනි එකේ ඔයාලා ලියන්න ඕන උත්තරේ මේ ටික මේ විදියට ඕන ටික් මාක් දාලා මෙතනින් මිලදී ගැනීමට සුදුසුම පරිගණකය වන්නේ B පරිගණකයයි. හේතුව පෙන්වන්න පුළුවන් වෙනවානේ මෙන්න මෙන්න මේ දේවල් මෙයාගේ ඉල්ලන ප්‍රමාණය සහ සමහර දේවල් ඊටත් වඩා වැඩිපුර තියෙන නිසා. හතරවෙනි එක බලමු අපි. ඉහත ඔබ තෝරාගත් සුදුසුම පරිගණකයේ සඳහා ගුරුතුමාගේ සහාය ලබාගෙන වෙළඳපොළ පවතින මිල ගණන් සොයා ගන්න. හරි. ඒ අනුව පරිගණකයක් මිලදී ගැනීමට යන සම්පූර්ණ වියදම ගණනය කරන්න. අපි බලමු එහෙනම් පොඩ්ඩක් ඒක දැන්. ඇත්තම මිල ගණන් අපිට දැන් කඩවල් වලින් කොටේෂන් ගන්න එපයි නේද? ඇත්තම මිල ගණන් ෂොප් වලින් බලන්න එපයි. අපි පොඩ්ඩක් මාකට් ප්‍රයිස් එකේ දැන් යන මිල ඇවරේජ් ප්‍රයිස් එකක් සාමාන්‍ය මිල මට්ටමක් මම ඔයාලට කියන්න. ඒකත් දාලා අපි ගණන් හදලා බලමු අර B පරිගණකේ හදන්න කොච්චර මුදලක් යනවාද කියලා. මෙතනම අපි ගණන් ටික දාගමු. එතකොට ලේසියෙන් quad core 1.8 GHz processor එකක්. quad core 1.8 GHz processor එකක් අපි මෙයාට දෙමු. දැන් මේක වෙනස් වෙනවා ළමයි brand new parts එක බලද්දි precondition parts එක බලද්දි Quadcore 1.8 processor එකක් මේ වෙද්දි
අපි දාමු යාට 8000ක් විතර. ඊට පස්සේ RAM එක ප්‍රධාන මතකය 4GB. 4GB RAM එකකට අපි දාමු 6000ක්. මේ නියමම මිල නෙමෙයි ළමයි, දැන් මේ අනිත් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අද තියෙන මිල හෙට වෙද්දි වෙනස් වෙන්න පුළුවන්. අද අඩු එකක් වැඩි වෙන්න පුළුවන් හෙට, අනිත් ද ඊට වඩා සමහරට අද තිබ්බටතර අඩු වෙන්න පුළුවන්. ඒ වගේ මිල වෙනස් වෙනවා. මේ සාමාන්‍ය මධ්‍යස්ථ මිල මට්ටමක් කියන්නේ නිකන් අපි බලාගෙන යන. ඔයාලට ඇත්තටම මේ වගේ assemble කරලා computer එකක් හදාගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඇත්තටම computer shop එකකින් මෙන්න මේ උපාංග කොටස් ටිකේ මිලා අහගෙන අපිටම computer එකක් assemble කරගන්න ලේසි. කොටස් එකතු කරලා හදාගන්න. ඒක ගොඩක් අපිට වාසි, සම්පූර්ණ computer එකක්ම කඩෙන් ගන්නවට වඩා. දෘඩතටියේ ධාරිතාවය. hard disk එක 2 terabyte hard එකක් ඕනෙලු. හරි. මෙයාට අපි 2 terabyte hard එකටත් 8000ක් විතර දාමු. අඟල් 19 LED මොනිටර් එකක්. මොනිටර්ස් තමයි ගොඩක් ගණන් වෙන්නේ. මෙයාට අපි 15000ක් විතර දාමු. VGA එක separate VGA එකේ අපිට ප්‍රමාණයක් දක්වලා නැහැ ළමයි. දැන් මේ VGA එකේ ප්‍රමාණය අනුවත් වෙනස් වෙනවා. 4GB ද VGA එක නැත්තම් 2GB VGA එකක්ද 1GB VGA එකක්ද, ඒක අනුව මිල වෙනස් වෙනවා. ඒක අනුවත් ඊට පස්සේ තව බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවා. හරි, average price එකක් දාගමු අපි 5000ක් විතර. පොඩි VGA කාඩ් එකක්, sound card එකක්, onboard මෙතන නම් තියෙන්නේ. හැබැයි අපි ඉල්ලලා තිබ්බේ separate ගන්නේ, කමක් නැහැ. දැන් අපි B පරිගණකේ නේ හදන්නේ. onboard එකට අපිට වේදමක් කියන්නේ නැහැ. ඒක මව්පූර්වත් එක්කම අන්තර්ගත වෙලා යනවා. Windows 10. හරි. අපි genuine එකක අඩු ගාණක් දාගමු. සාමාන්‍ය Windows 10 ලොකු ගණන් වලට තියෙනවා එක එක version මිලට ගන්න 50,000ට 60,000ට 70,000ට එහෙම operating system එක විතරක් මිලට ගන්න තියෙනවා. මම ඔන්න පොඩි ගණක් දැම්මා එකට. අවුරුදු 3ක warranty එකට මේ machine එකට විකුණුම් මිලෙන් යම් කිසි මුදලක් එකතු කරනවා. ඒකටත් මම පොඩි ගණක් එකතු කරන්නම්. ඒක භාණ්ඩේ මිලේ ගහලා නැහැ. හරි, දැන් ළමයි මේකට මෙච්චරක් විතරක් නෙමෙයි මේ කම්පියුටර් එකට මේ අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මෙතන කොටස් අඩුයි තව ගොඩක් නේද? මෙතන තමයි මදර්බෝඩ් එකක් අඩුයි, කීබෝඩ් අඩුයි, මවුස් අඩුයි, ස්පීකර්ස් අඩුයි නේද? සම්පූර්ණ පරිගණකයේ කොටස් මෙතන අඩුයි. දැන් අපිට කියන්නේ මේ කොටස් ටිකට යන වියදම හදන්න කියලානේ. ඔන්න අපි හදාගත්තා, පොඩ්ඩක් එකතු කරලා බලමු. හරි, ඔන්න මේ වගේ ගානක් එනවා. එතකොට ඔය කම්පියුටර් එකේ ඔය කොටස් ටික මිලදී ගන්න. ඔකට තව අර මම කියව කොටස් ටිකත් එකතු කරාම 80,000ක් 90,000ක් විතර ගානක් එනවා. motherboard, සාමාන්‍ය speaker, සාමාන්‍ය keyboard ඔන්න ඔය වගේ ටිකක් එකතු කරනවා. ඒ වගේ ගානක් වෙයි. හරි, ඔය ටිකත් එහෙනම් නෝට් කරගන්න. ඔය කෙලින්ම උදැනම නෝට් කරගත්තත් කමක් නැහැ, අලුතෙන් ලියන්න යන්න එපා ප්‍රශ්න.